මිනිස්සු ගොඩක් අය කියනවා ජේසුස් වහන්සේ මේ වගේ විනාශය මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා ඔබ කියනවා. හැබැයි දවසක ඔබ උන්වහන්සේගේ දේවල් අත්දකින්න ගද්දී උන්වහන්සේගේ සුවය, ආශිර්වාදයේ, සඵලත්වයේ, සමාධානයේ ඔබගේ ජීවිතය ඔබ අත්දකින්න ගද්දී ඔබ වෙන දවසක දැකපු නැති ආකාර උමාසයව ඔබ සොයන්න ගන්නවා. සුබම සුබ උදෑසනක් කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිරි ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන ඔබටත් මටත් දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහයන් නිසා අපි දෙවනාසර ප්‍රශංසා කරන අතර හොඳයි අද වෙනදා වගේම අද දවසේ ධ්‍යානසේ වචනේ යම් තාරණාවක් අපි එළිදරව් කර ගන්නට යනවා. සුද ලියවිල්ලේ රෝම පොතේ 10 පරිච්ඡේදයේ 14 පදය ලියවිල්ල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා. නමුත් නොඇසුවා වූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනා කරන්නේ නැතුව ඔවුන් අසන්නේ කොහොමද? මේ ස්ථානයේ තුල ඔබගේ මගේ ආත්මයට ඇදහිල්ල කියන එක දෙවියන් වහන්සේ ගැන හඳුනා ගැනීම ගැන යම් කාරණා කීපයක් එනිදරව කර. මේ ස්ථානයේ කියනවා නොඇසුවා වූ කෙනෙක් කෙරෙහි අදහන්නේ කොහොමද? අපි කවදාවත් අහපු කෙනෙක් අහපු නැති කෙනෙක් ගැන අපි විශ්වාස කරන්නේ කොහොමද? කවුරුවත් දේශනා කරන්නේ නැතුව අපි මොනවද අපි අහන්නේ? ඒ නිසා අද දවසේ දෙවනාසේ අපිට වගකීමක් දීලා තියෙනවා. දේ වචනේ දේශනා කිරීම සහ ඉගැන්වීම මම ඒකයි මේ ඔබත් එක්ක කරන්නේ. ඔබගේ ආත්මයට දෙවනාසේ වචනේ තිබෙන රහස් තවද්දනෙක ඇදහිල්ල කෙනෙක් ඔබේ ජීවිතේ ගොඩනගන පිණිස අද දවසේදී වෙනස්සේ වගකීම මට දී තිබෙනවා. ඉතින් මම ඔබ ඇදහිල්ලෙන් දවසින් දවස ඔබ ගොඩනගනවා. හේතුව ඔබ දෙවියන් වහන්සේ ගැන ඔබ අඳුනගත්තොත් විතරයි ඔබට උන්වහන්සේගේ ආශිර්වාද භුක්ති විඳින්න පුළුවන්. මේ උදෑසන මම ඔබත් එක්ක යම් කාරණාවක් බෙදා ගන්නවා. ඔබට කවදවත් මුණ නොගැසුණු අසල් වාසී ගැන ඔබ නිවසින් ඔබ පිටව යනවා. නිවසින් ඔබගේ රාජකාරියස ඔබ පිටව යද්දී ඔබගේ නිවස විශාල ගින්නක් ඇවිත් විනාශ වෙනවා. ඉතින් ඔබ කවදවත් මේ නොදකපු ඒ අසල්වාසය ඇවිත් ඒ ගින්න නිවලා ඒ තිබුණු හැම දෙයක්ම ආරක්ෂා කර දෙනවා. ඉතින් ඔබ වැඩ නිම වෙලා ඔබ නිවසට එද්දී ඔබට දකින්න හම් වෙනවා ඒගේ ගිනිගෙන තිබෙනවා. ඒක විනාශ වෙලා තිබෙනවා. ඔබ එද්දී යම් කෙනෙක් ඇවිත් කියනවා ඔබ දන්නවද මේ නිවස ගිනි ගද්දි මෙන්න මේ පුද්ගලයා ඇවිල්ලා ඒක නිවලා ඒක ආරක්ෂා කරා. ඔව් නිවන් යද්දී ඔවුටද තුවාල සිද්ධ වුණා ඔබට කියන්නේ. ඔබ කවදාවත් දැකපු නැති විදිහට මේ පුද්ගලයා දැස ඔබට අනුකම්පාවක් ඇති වෙනවා, විශ්වාසයක් ඇති වෙනවා. ඔබ කවදාවත් කතා කළා නැ වඳුරන්නේ හැබැයි ඔබ වෙනුවෙන් කර තිබෙන්නා වූ ඒ විශාල කැපවීම ගැන ඔබට පුදුමාකාර සිතුණු වීමක් එනවා. දැන් ඔබ ඒ පුද්ගලයාව සොයන්න ගන්න. වෙන කාටවත් නැති හදවතක් මේ පුද්ගලයාට තිබුණා. ඔහුගේ ජීවිතය ගැනවත් ඔහු සැලකුවේ නැහැ. හැබැයි ඔහු මගේ නිවස ආරක්ෂා කරන්න ඔහු ඉදිරිපත් වුණා. නිසා ඔබ කවදව දැකපු නැති ලෙස මේ මනුෂ්‍යය ගැන ඔබ හොයන්න ගන්නවා. ඉතින් බැඳීමක් ඇති වෙනවා, සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඔබ ඊට කලින් ඒ අසල්වාසියා දිහා ඔබ හිතපු විදිහ නෙවෙයි දැන් ඔබ හිතන්න යන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔබ යේසුස් වහන්සේ ගැන ඔබ අඳුන ගැනීම. ඔබගේ ජීවිතයේ ඔබ කවදව දැකපු නැති දේවල් දකින්න නම් උන්වහන්සේ ඔබ අඳුන ගන්න. මිනිස්සු ගොඩක් අය කියනවා ජේසුස් වහන්සේ මේ වගේ විනාශය මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා ඔබ කියනවා. හැබැයි දවසක ඔබ උන්වහන්සේගේ දේවල් අත්දකින්න ගද්දී උන්වහන්සේගේ සුවය, ආශිර්වාදයේ, සඵලත්වයේ, සමාධානයේ ඔබගේ ජීවිතය ඔබ අත්දකින්න ගද්දී ඔබ වෙන දවසක දැකපු නැති ආකාර උමාසයව ඔබ සොයන්න ගන්නවා. ඒකට වැදගත් වෙන්නේ මේ දේශනාව. දේශනාව දෙවන්නාසගේ වචනය ඇසීම වැදගත්. ඔබට කවුරු හරි කෙනෙක් ජේසුස් වහන්සේ ගැන කිව්වේ නැත්නම් ඔබ කොහොමද උන්වහන්සේ ගැන අඳුනගන්නේ?
දෙවචනය කියන ඇසීමෙන් ඇදහිල්ල පැමිණ කියලා. ඔබට දෙනසක වචන ඇසෙන්ට ඕන. එනකොට ඔබට ඇතුළ ආන්තින් ඔබට එනවා පිපාසයක්. මම දෙවෙනස්ස හොයන්න ඕන. දෙවෙනස්ස පුළුවන් මගේ ජීවිත වෙනස් කරන්න. මගේ වාතාවරණ, මගේ ප්‍රශ්න, මම යන අමාරු කම්බලේ මාව එළියට ගෙනින්ට දෙවෙනස්ස පුළුවන්. එහෙනම් මම මේක හොයන්න ඕන කියලා. ඔබ දිගින් දිගට ඔබ දේශනාවලට ඔබ අහුම්කම් දෙද්දී ඔබගේ ජීවිතේ තත්ත්වයන් වෙනස් වෙන්න යනවා. ඔබ වෙනදා දැකපු නැති අකටම හසි ඔබ දකින්නට නෝ වන් දකින්නට ඔබ ඇදහිල්ල ඔබ ස්ථානෝතබල ඔබ උත්තර ගන්න කෙනෙක් බඩපත් වෙදී ඔබගේ ජීවිතේ දවසින් දවස ඔබ විශාල කෙනෙක් ලෙසට දෙවනාසේ ආශිර්වාද කරපු කෙනෙක් ලෙසට ඔබගේ ජීවිතය ඔබ ගමන් කරන්නට. ඒ වගේම ක්‍රියාපති 26 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය තුල මෙහෙම සඳහන් කර තිබෙනවා. ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතටද හැලෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදාන්ට ඔවුන් වෙතට නුඹ යවමි කීසේක. ආමෙන්. අපි වෙවලා තියෙන දෙයකට උන්වහන්සේ වැඩක් දී තිබෙනවා. මට වැඩක් දී තිබෙන උන්වහන්සේ. මම ඒ නිසා ඔබ වෙතට ඇවිත් ඉන්නේ. ඔබගේ සාක්ෂි මම දවසින් දවස අහනවා. තාස් ගන්න මිනිසුගේ ජීවිත වෙනස් වෙනවා මම දකිනවා. තාස් ගන්න මිනිසුගේ ජීවිතේ සතුටෙන් තිබෙනවා මම දකිනවා. බොහෝ අය කියනවා අපේ ජීවිතේ පාවලා හිටියේ අපේ ජීවිතේ අපිට කරකැලේ හිටියේ. හැබැයි මේ පණිවිඩ ඇහෙන්දී මේ ජීවිතය අපිට හිතනවා නැවත ජීවත් වෙන්න. දෙවනස් අපි වත්හැරලා නැහැ. දෙවස් අපිත් එක්ක ඉන්නවා කියලා අපිට ඇහෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන්න තීරණය ගත්තා කියනවා පණිවිඩ. මම දහස් ගණන් ඔබගෙන් අහනවා මම. ඉතින් මේ පණිවිඩ ඇසුන් නැත්නම් ඔබ කොහොමද එතනට ඔබගේ ආත්මය එකතු වෙන්නේ? දෙවනස් ගැන ඔබ කොහොමද විශ්වාස කරන්නේ? මේ ස්ථානේ එකයි කියන්නේ ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවනස් වෙතට හැමෝම අපිස ඔවුන්ගේ ඇස් පහදන්න. ආමෙන්. හාලෙලූයා. මාව වෙලා තිබෙනවා. එහෙනම් අන්ධකාරයෙන් ආලෝකයට ඔබ අන්ධකාරය ඔබ ගමන් කරා. ඔබ හිතුව උත්තර නෑ මේකට. මේකට විසමමක් නෑ කියලා ඔබ හිතියා. හැබැයි දෙනස්සේ ගැන ඔබට ඇහෙද්දී ඔබට විශ්වාසයක් ආ උන්වහන්සේ ගැන. ඔබ තීරණය කරා මම ජීවත් වෙනවා. මම උත්තර ගන්නවා. මම මේ ජීවිතෙන් එළියට එනවා කියලා ඔබ තීරණයක් කරගෙන ඔබ ඒකත් එක්ක ඔබේ ජීවිතය ඔබ ගොඩ නැගුවා. ඒ නිසා අද දවසේ දෙවියන් වහන්සේ ඔබට අනර්ග අවස්ථාවක් දී තිබෙනවා. දෙවස්සේ වචනේ අසන්ට. ඒ වචනේ ඇසීමෙන් ඔබගේ අදහිල්ල ඔබ වර්ධනය කරගන්නවා. ඒ නිසා කිව්වේ දේශනා කරන්න නැතුව කොහොමද උනාස ගැන විශ්වාස කරන්නේ? ඒ නිසා ඔබ හවදව තහපු නැති කෙනෙක් ගැන කොහොමද ඔබ විශ්වාස කරන්නේ? මේ උදෑසන දෙවෙනස්සේ ඔබට කතා කරනවා. ඔබට අවස්ථාව දී දෙනවා. ඒ නිසා ඔබ තව තව දෙවනස ගැන හොයන්න. තව තව දෙවනසගේ පණිවිඩ ඔබ ආත්මය අතුල් කරගන්න. උන්වහන්සේ විශ්වාස කරන්න. හාලෙලූයා. උන්වහන්සේ කියන විශ්වාසන් කිසිවෙක උන්වහන්සේ විනාශ වෙන දරින් නැති බව නැසෙ වචනේ කියනවා. ඉතින් මේ උදෑසන ඔබ තදින් දෙවනස අල්ලගන්න. දවසින් දවස දෙවනස වහන්න. ඔබට ඇහෙන්න සාසන වහන්සේගේ වචන ආත්මයෙන් ඔබ දකින්න. අවහිලින් ඔබ ශක්තිමත් වෙන්න. ජීවිතේ ජයගෙන දවසින් දවස උන්වහන්සේක ගමන් කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලන ස්වානබර සුදි මේ උදෑසන කාලබගේ වචනේ අපේ ජීවිත ශක්තිමත් කරන නිසා ඒ අබහින්ින් අපි පුරවන නිසා අපි ඔබට සුදි කෙනා දෙමි පියාණ දවස පුරාට ඔබගේ ප්‍රේමය අපි යොන් දකින්න සරස්සන්න. මම දන්නවා දවසෙත් ඔබ විවිධ රාජකාරිය දෙසා විවිධ රැකියා විවිධ දේවල් දෙසා ඔබ පිටත් යන්න යනවා. ස්වානේ හැම කෙනෙම ආශිර්වාද කරන්න. ඔන් නිවසර නැවත නැතෙක් වාසික රැකවරණ සුරක්ෂ හස්තය තුලන් තබන්නේ ස්වානේ. අද දවස උන් කරන්න සැරසුමු හැම දෙයක්ම ආශිර්වාද කරන දේ. උන්ගේ අත්වල පාට ආශිර්වාද කරන මුළු තැන්කට ආශිර්වාද උන්ගේ සියල්ලට ආශිර්වාද කරන්න ආශා කරනවා. ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. ආමෙන්.